රනිල් ගින් ව්‍යවස්ථාවට අමුතු සත්කාරයක්. ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කරලා පූර්ණ බලති අගමැති ධූරයක් ඇති කිරීම ගැන අවධානය යොමු කරලා තියෙන බව ආරංචි. ලැබෙන තොරතුරු වලට අනුව මේ වෙනකොට එය 22 වෙනි සංශෝධනය විදියට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. එය පාර්ලිමේන්තුවේ 3 දෙකෙන් සම්මත විය යුතුයි. බොහෝ විට අධිකරණය මේ වගේ යෝජනාවක් එරෙහි දෙන උපදේශ ජනමත විචාරණයක්. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලොකු වෙනසක් කෙරෙනවා නම් 3 දෙක සමග ජනමත විචාරණයකට යා යුතු බවට අධිකරණය නියෝග කරනවා. මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 3 දෙක ගන්න පුළුවන්ද? රනිල් ජනාධිපති කරන්න ඡන්ද 134ක් ලැබුණා. 134 ස්ථාවරයේ සැලකුවොත් තව ඡන්ද 16ක් 3 දෙක සඳහා අවශ්‍යයි. මේ වගේ පාර්ලිමේන්තුවට වග කියන අග්‍රාමාත්‍ය ධූරයක් ඇති කරන එකට විපක්ෂයේ අයත් කැමති වෙන්න පුළුවන්. විදායකයේ අහෝසි කිරීම දිගටම තිබුණු කතිකාවතක්. ඒ අනුව විපක්ෂයත් මීට සහය දෙයි කියලා ජනාධිපතිවරයා ගණන් බලලා ඇති. එහෙම වෙනසක් කරලා රනිල් අගමැති ධූරයට පත්වනකොට ජනාධිපති ධූරය නාමික තනතුරක් බවට පත්වෙනවා. එතකොට කරන්න වෙන්නේ රනිල්, දිනේෂ් දෙදෙනා දැනට ඉන්න තොරතුරු දෙක මාරු කරගන්න එක. විදායකය ජනාධිපති ධූරය ගැන රටේ ලොකු විවේචනයක් තියෙනවා. ඒක අත්නොමතිකව හැසිරවියේ හැකි තනතුරක් බව ජනාධිපතිවරු කිහිප දෙනෙක්ම පෙන්වුවා. විදායක ජනාධිපති ධූරයට දෙමළ හා මුස්ලිම් පක්ෂ කැමැති. හැබැයි ඒක දෙමළ මුස්ලිම් ජනතාවගේ කැමැත්ත නෙවෙයි. පක්ෂවල ඉන්න පුද්ගලයන්ගේ කැමැත්ත. ජනාධිපති මිතුරු නම් Tamange වැඩ ටික කරගන්න මේ තනතුරු හරහා පුළුවන් කියලා ඔවුන් හිතනවා. මොන තරතුරෙන් හරි ජනතාවට සේවය කරන්න වුමනාව වෙන්නේ ඒක නිසි පරිදි හැසිරවීමයි. මේකට පාර්ලිමේන්තුවේ 3 දෙකක් ගන්න බැරි කමක් නැහැ. ජනමත විචාරණයත් පහසුවෙන් දිනන්න පුළුවන් වෙයි. ඊළඟ ජනාධිපතිවරණයට පෙර මේ වැඩේ කළොත් පාර්ලිමේන්තු කාලය ඒ සමගම අවසන් වෙන නිසා මහමැතිවරණයකට යන්න වෙනවා. ජනාධිපතිවරයාට ඒ මහමැතිවරණේ නොසිතූ වාසියක් ලැබෙන්නත් පුළුවන්. ඒ තමයි කවුරුත් කරනවා කියලා නොකල විදායක අහෝසි කිරීම ඔහුගේ නායකත්වෙන් කරනු නිසා. ඇත්තටම පාර්ලිමේන්තුවට වග කියන අග්‍රාමාත්‍ය ධූරයක් තමයි ලංකාවට ගැලපෙන්නේ. හැබැයි ඉතින් හොඳම දේ තමයි ව්‍යවස්ථාවට මේ විදියට කෑලි නොඑල්ලා සම්පූර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන එක. ඒක මේ සංශෝධනය තරම් ඉක්මනට කරන්න බෑ. කල් යන වැඩක්. මොකද ජාතින්ගේ ප්‍රශ්නය විසඳගන්න ඒකෙන් පිළිතුරක් ලැබෙන්න ඕනේ. ආගමික සංහිඳියාවට ඒක උපකාරී වෙන්න ඕනේ. ඒකෙන් පිළිතුරක් ලැබෙන්න ඕනේ. ආගමික සංහිඳියාවට ඒ උපකාරී වෙන්න ඕනේ. විශේෂයෙන් ව්‍යවස්ථාව ඇතුළට ආගම සම්බන්ධ කර නොගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. 72 ව්‍යවස්ථාව වනතුරු එහෙම එකක් තිබුණේ නැහැ. ඒ අතින් සෝල්බරි ව්‍යවස්ථාව හොඳයි. රනිල් වික්‍රමසිංහ ආගම පසුබස එළවන පන්සල් අල්ලගෙන ඡන්ද ගන්න ඕනේ කියලා හිතන නායකයෙක් නෙවෙයි. ඉතින් ඒ අනාගමික ශික්ෂණය අලුතෙන් හදන ව්‍යවස්ථාවකට ගේන්න පුළුවන් නම් වැදගත්. සටහන විමලනාත් විරරත්න.